අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහ බෝධි පරිශ්‍රයේ කිලෝවොට් 150ක ධාරිතාවයකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා අටපස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳපුදාගත් ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වුණා. සූර්යබල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්ුණේ ඉන් අනතුරුවයි. මෙම පද්ධතිය විවෘත කිරීමත් සමග ජයශ්‍රී මහ බෝධි පරිශ්‍රය මෙන්ම අටමස්ථානයේම සූර්යබලයෙන් බලකැන්වීමට රජයේ සහය හිමිවනවා. එල්ටීඑල් සමූහ ව්‍යවහාරය මෙම සූර්යබල විදුලි පද්ධතිය පරිත්‍යාග කළා. ඒ වාතාවරණයේ යම් ප්‍රමාණයකට සමනය කරගන්න අපේ ජනාධිපතිතුමාට හැකියි. සිත ස්ථානවලට විදුලිය සඳහා වැය වෙන වැය බර දරා ගැනීමේ තාම අපහසුතාවකට පත්වලා සිටියේ තාමත් ඉන්නේ. ඒ කාරණය පිළිබඳව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන පස්සේ ජනාධිපතිතුමා කිව්වේ නායක මහතුරුනි මේකට අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒ අතරත තමයි ඒ ආර්මය නිමා කරලා අද ඒක ශ්‍රී මහා බෝධි ස්ථානයට පූජා කිරීමේ කටයුතු තමයි මේ වෙලාවේදී ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සිද්ධ වෙන්නේ. මේක මෙලොවදී පරලොවදී පින් පෙරන මහපීකමක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒබඳු කාර්යයකට මුල පිරීම ඔබතුමාගේ අනාගත ජීවිතය සූර්යබලය ලංකාවට හඳුන්වන අවස්ථාවේදී මේ වගකීම බාර ගැනීම ගැන එල්ටීඑල් සමාගමට ස්තුතිවන්ත වෙනවා. අනුරාධපුර නගරේ අවුරුදු 1000කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. දැනට කම්බෝදියාවේ ඇංකොවොට් නගරේ යුඑන්එස්කෝ සංවිධානය සමග ෆ්‍රන්සේ තනික් රටවල් එක ආධාර ඇතුව විශාල වැඩකටයුතු කරගෙන යනවා. මං හිතන්නේ අවුරුදු 30ක් 40ක් ඒක කරලා තියෙනවා. ලාඕසේ ලුවන් ප්‍රභා නගරෙත් ඒ වගේම සකස් කරලා තියෙනවා. චීනේ රජමාලිගාව ෆොබිඩන් පැලස් තහනම් කරපු නගරයක් තව කීපයක් චීනය ආණ්ඩුව පුරාවිද්‍යා වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් අපි ලංකාවේ අනුරාධපුරය ගැන පියවර ගත්තේ නැහැ. මම ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික ත්‍රිකෝණයක් දෙකම කැඳෙව්වා. රට ධර්ම විශ්වවිද්‍යාලයේ සමග අපි එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා මහා විහාරයේ කැණිම් කටයුතු කරන්න. මහා විහාරය කියන්නේ අනුරාධපුරයේ කොටසක් විතරයි. තව විශාල කාර්යය තියෙනවා. යුඑන්එස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය මං ආරාධනා කරා ලංකාවට එන්න කියලා. එතුමිය පැමිණියාම මං එතුමියට එක ඉදිරිපත් කළා අනුරාධපුරේ විශේෂ ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කරන්න අපි ක්‍රියා කරමු. අපි අනුරාධපුරේ ප්‍රසිද්ධිය තාම කතා කරලා නැහැ. අපි තංජෝර් ගැන කතා කරනවා. මදුරායි ගැන කතා කරනවා. කාංචිපුරම් ගැන කතා කරනවා. ඒත් එකට තිබුණේ හතරවෙනි නගරේ තමයි අනුරාධපුර. මේ වැඩකටයුතු කරන ගමන් දැන්ට අපි අනුරාධපුරේ ඉඩම් හොයාගෙන යනවා විශේෂයෙන්ම හෝටල් දාන්න. ඒකම හෝටලුත් වෙනවා මේ නගරෙ දියුණුවේ. ගරු ජනාධිපතිතුමනි, අපේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක ඒ ආර්ථික අර්බුදයෙන් මුළු රටම මුදවා ගන්න අපිට විශේෂ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට ගමන් කරන්න සිදු වුණා. එතනදී අපේ නායක හාමුදුරුවනේ අපි දන්නවා ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කෙටිකාලීනව යම් කිසි පීඩාවක් ගෙනාවත් දීර්ඝකාලීනව අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ක්‍රියාත්මක කළ යුතුව තිබ්බ ප්‍රතිසංස්කරණ. එතනදී විදුලි බල ශ්‍රේෂ්ඨය පිළිබඳව අපිට විශේෂ අවධානය යොමු කරන්න සිදු වුණා. මොකද පිරිවැයට ගැළපෙන මිල ක්‍රමයක් සකස් කරලා රජය මගින් දුප්පත් පොහොසත් භේදකින් තොරව සියලු දෙනාටම සහනාධාර දීමේ වැඩපිළිවෙල වෙනුවට නිවැරදි තෝරා ගැනීමක් සිදු කරලා එයාට සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙලට ගමන් කරා. ජනතාවට බරක් නොවී කටයුතු කිරීම සඳහා අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරලා අඩු මිලට හැම කෙනෙකුටම බලශක්තිය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කරා. ජනාධිපතිතුමා අලුත් රටක් අලුත් ආර්ථිකයක් වෙත ගමන් කරන්න සකස් කරද්දී හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය වශයෙන්
පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. ඊට වසර 22කට පෙර මෙම ස්ථානයේම එදා අපේ ජනාධිපතිතුමා මේ රටේ අගමැතිතුමා විදුලි පද්ධතියක් ප්‍රථම වතාවට මේ ස්ථානය ආරම්භ කරා. පහුගිය කාලේ උනේ ලාබෙට විදුලිය දෙනවා. නමුත් අපි දන්නේම නැතුව අපි පාවිච්චි නොකරන විදුලියටත් ගෙවනවා. මොකද අඩුපාඩු මුදල් ගෙවන්නේ රජයෙන්. රජයේ මුදල් එකතු කරන්නේ ජනතාවගෙන්. යුනිට් දෙකක් තුනක් 10ක් 15ක් පාවිච්චි කරන කෙනත් ඊට වැඩිය ප්‍රමාණයක් බදු මුදල් වශයෙන් ගෙනවෙනවා. දන්නේම නැතුව හැඟවුණු බදු සියල්ල ඉවත් කරන්න අපි පටන් ගත්තා. අපි මේ වැඩසටහන ගෙනියද්දි බොහෝ ජනතාවට ගැටලු වුණා. බදු ගෙවන්න වෙලා, විදුලියට ඉහළ මිලක් ගෙවන්න වෙලා, තෙල් වලට ඉහළ මිලක් ගෙවන්න වෙලා. නමුත් අද ස්ථාවර රටක් තියෙනවා. ඉදිරියේදී ඊට වැඩිය හොඳ ආදායමක් ලැබෙනවා. ජීවිතේ සකස් කරගන්න පුළුවන් වෙනවා. පළමෙනි LNG ව්‍යාපෘතිය මෙගවට් 350 වලාගාරය මේ වන විට පළවෙනි අදේට අවසන් වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු දෙකක් ඇතුළත රටට LNG ලබා ගැනීමට එමගින් පිරිවැය සඳහා අඩු වියදමක් දරමින් ඒ අඩු වියදම පාරිභෝගික ජනතාවට ලබා දීමට අවස්ථාවක් අපට සැලසෙයි කියලා. විදුලිබල ශ්‍රේෂ්ඨයටම තිබු විශාල ප්‍රශ්නයක් තිබුණු අයක්‍රමය පිරිවැය සඳහා මුදල් අය කිරීමක් මගින් විදුලිබල ශ්‍රේෂ්ඨයේම ස්ථාවර තත්ත්වයට පත් කර තිබෙනවා. මේ කරගැනීමට ගොඩාක් කාලයක් බලන් හිටියා. මේ අවස්ථාවේදී ඒ කරලා දීම ගැන ජනතාවට සහ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. එමගින් මේ ශ්‍රේෂ්ඨය පමණක් නෙවෙයි ලංකාවේ සියල්ම ශ්‍රේෂ්ඨවට ස්ථාවර භාවයක් ඇති කර දී තිබෙනවා. මේ පුනර්ජනනීය විදුලිය දැන් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කරන ගමන් නුදුරු අනාගතයේදී බොහෝ විට එයත් අපනයනය කිරීමට අවස්ථාවක් ලැබෙවි. තෙල්ටිය සමාගම ඒ සඳහා සූදානමින් සිටින බවත් මහා සංඝරත්නය මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඇතුළෙත් කරගෙන යන්න.